සොඳුරු මතක සමග සැමදා රසවත් වෙන්න සන් නූඩල්ස් රසවතුන්ටමයි. අපි ඉන්නේ තව දවස් 42කට ආසන්න කාලයක් තුල මේ රටේ නව ජනාධිපතිවරයෙක් පත් කරන ඒ තීරණාත්මක සටනක තීරණාත්මක මොහොතක අපි පක්ෂයක් විදිහට මේ දවස් 2 3 ඇතුළත අපේ සියලුම බලමණ්ඩල නැවත සක්‍රිය කරලා එයාට අවශ්‍ය උපදෙස් ටික දීලා එයා බලගන්නනවා මේ ඉදිරි දවස් 42කට ආසන්න කාලය තුල කොහොමද අපේ පක්ෂය ක්‍රියාත්මක වෙන්න ඕන කියන කාරණේ. ඒ දේශනය මගේ හිතවත් කර්නල් රත්නප්‍රිය බඳුමැතිතුමා ඊළඟට පවත්වන. අපි දන්නවා මේ ජනාධිපතිවරණය ඉතිහාසයේ තීරණාත්මක ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණය වෙනදා තියෙන සාම්ප්‍රදායික ජනාධිපතිවරණයට එහා ගිහිල්ලා ප්‍රධාන අපේක්ෂකෝ කිහිප දෙනෙක් අතර තරගයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ආණ්ඩුවේම මේ වර්තමාන ආණ්ඩුවේම පාර්ශව දෙකීපයක් ප්‍රතිවරණයට ඉදිරිපත් වෙනවා. ජනාධිපතිවරණය ඉදිරිපත් වෙනවා, ජනාධිපතිවරයා ඉදිරිපත් වෙනවා, ඊළඟ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වෙනවා. ආණ්ඩුව නියෝජනය කරපු කැබිනට් ඇමතිවරයෙක් විදිහට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ඉදිරිපත් වෙනවා. ආණ්ඩුව තුළම පිළිතුරක් තියෙනවා. ඒ වගේම ජනතා මිත්‍රවරුන් ඉදිරිපත් වෙනවා. මේ විදිහට පිළ ගණනාවක් ඉන්නවා ප්‍රධාන. හැබැයි ඒ කොච්චර පිළිටියත් 2019 අපිට පාස්කු ප්‍රහාර ලේබල් ගහලා ජාතිවාදී ලේබල් ගහලා අපේ කතෝලික ජනතාව අපෙන් අයින් කරලා ලක්ෂ 56ක් ගත්තු සජිත් ප්‍රේමදාස මේ සැරේ ලක්ෂ 75න් තමයි නතර වෙන්නේ. එක කාණවත් නවත්තන්න බෑ කියන එක බයනතුක යන්න පුළුවන්. ඔය ඉතුරු අයට තියෙන ඉතුරු ටික බෙදා ගන්න 50%කට වඩා ගන්න සජිත්, 50%කට ආසන්න ප්‍රමාණයක් තියෙන ඉතුරු ඡන්ද ටික බෙදා ගන්න ඉන්න අනිත් පිරිස. රටේ ජනතාව දැන් බලන්නේ කවුද දෙවනියා කියන්නේ. දෙවනියා කවුද? ඒතර දෙවනියාගේ පක්ෂය තමයි ඊළඟට විපක්ෂ නායකවරයාට පත් වෙන්නේ. ඒ කවුද කියන ප්‍රශ්නේ විතරයි දිනන්නේ කවුද කියලා මේනට රටේ ජනතාවගේ කිසිදු සැකයක් නැහැ. දිනන්න වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියන එක තහවුරු වෙලා ඉවරයි. ඒක කියන්නේ ඔබතුමාලා අපි විතරක් නෙමෙයි අපිට ඡන්ද දෙන්නේ නැති අයත් අද කියනවා දිනන්නේ සජිත් තමයි කියන කාරණේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා ඔබතුමාලාට අපිට මේ ජයග්‍රහණය විජයග්‍රහණය කරලා අරගෙන යන්න තමයි තියෙන්නේ. අනිත් එක අපිට අභියෝග තියෙනවා. ඒ අභියෝගය තමයි අනිත් පිරිස් සේරම අද එක කඳවුරකට ගොනු වෙමින් ඉන්නේ. මේ සජිත්ව නම් පරද්දන්න ඕන කියලා හතුවලි පැටවු රනිල් වික්‍රමසිංහල ඔය රාජපක්ෂ කඳවුරයා එක කඳවුරක් අටව ගන්න තියෙන ඉඩකඩ තියෙනවා. ඒ නිසා අපි දිනලා ඉන්නේ කියලා පැත්ත කරලා ඉඳලා හරියන්නේ නැහැ. මොකද අනිත් තුන් සේරම එකතු වෙලා සජිත්ව පරද්දන්න කුමන්ත්‍රණයන් කරමින් ඉන්නවා. ඒක අපි ඒ අභියෝගේ නැත්තම් ඒ අපි අවධානම අපි අඳුර ගන්න ඕන. හැබැයි පහුගිය සතියේම අපිට දෙනු සුභ ආරංචි නේද? ඈ සුභ ආරංචිය කියලා ගහලා තිබුණා. හැබැයි පහුගිය සතියේම තිබුණේ සජිත් සුභ ආරංචි. අපේ පක්ෂේ කඩලා ගිහිල්ලා අපේ පක්ෂයට අවමන් කරලා ගිය, අපේ පක්ෂයෙන් පැනලා ගිහිල්ලා රනිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩු කරලා වරප්‍රසාද වරදාන ගත්තු ඔබතුමාලගෙන් ඡන්දර පාර්ලිමේන්තු ගිය හරින් ප්‍රනාන්දුටයි මනුසනානායකකාරටයි රනිල් වික්‍රමසිංහට දැනෙන පාඩමක් අධිකරණයේදී යන්න ඔප්පු වෙලා තියෙනවා. අධිකරණයේදී ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා දැන් පහුගිය කාලේ කියේ කිය හිටිය අපෙන් ගන්නවා කියලා අනේ අන්තිමට රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපෙන් ගත්තු දෙකක් නැති වෙලා ඒ දෙකත් අපේ ගොඩට අලුත් මන්ත්‍රීවරු දෙන්නෙක් විදියට ලබන සතියේ එකතු වෙනවා. ඒ නිසා සජිත්ට තියෙන්නේ එකතු වීම වැඩි වීම මිසක් රනිල්ට තියෙන අඩු වීම බෙදීම් නෙමෙයි කියන එක මතක් කරන්න ඕන. සජිත්ට තියෙන එකතු වීම වැඩි වීම, රනිල්ට තියෙන්නේ අඩු වීම බෙදීම්. මොකද එක පැත්තකින් මන්ත්‍රීවරු අඩු වෙනවා, අනිත් පැත්තෙන් බෙදෙනවා තමන්ගේ පක්ෂයේ කඳවුරේ නොඑක් නොඑක් කණ්ඩායම් විදියට. හැබැයි පහුගිය සතියේම අපි දැක්කා එක පැත්තකින් මන්ත්‍රීවරු වැඩි වෙනවා, එකතු වෙනවා, අලුත් පක්ෂ සන්ධාන බලවේග විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. එ නිසා අද රටේ ජනතාව
තීන්දු කරලා ඉවරයි දිනන්නේ සජිත් ප්‍රේමදාස කියන කාරණේ. අනිත් එක අපිට මතකයි සජිත් ප්‍රේමදාසට මඩ ගහපු ගොඩක් අයට අතුරු ඉරලම. දැන් ඔය මන්ත්‍රීවරු දෙන්නත් හොඳට සජිත් ප්‍රේමදාසට මඩ ගහපු දෙන්නේ. දේශපාලනික වශයෙන් නෙමෙයි පෞද්ගලිකවත් මඩ ගහුවා අපිට මතකයි. ඒ වගේම මීට මාසෙ දෙක තුනකට කලින් අනිත් මඩ ෆැක්ටරි එක අර ගලි බවුසරේ නේද? ගලි බවුසරේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට මඩ ගහපු කෙනෙක් තමයි. එයාටත් මන්ත්‍රී ධූරේ නැති වුණා. එදා සජිත් ප්‍රේමදාසට මඩ ගහන අයට, සජිත් ප්‍රේමදාසට බොරුවට චෝදනා කරන අයට මේ ආත්මේදීම ඒව දිට්ඨ ධම්ම වේදනීය කර්ම පරිසම් දීලා තියෙනවා. ඒ නිසා දැන් ඔය ඉන්න අනිත් හාදේ ඉන්න කියනවා කටවරද්ද ගන්න එපා. අද මේ රටේ සෑම බලවේගයක්ම සජිත් ප්‍රේමදාසගේ වාසියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. කටවරද්දගෙන උඹලත් කෙලව ගන්න එපයි කියන එක මතක් කරන්න කැමතියි. ඒ නිසා සහෝදරනි, අපි මේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න වැඩ ටිකක් කරන්න ඕන. අපි ආරාධනා කරන්න ඕන. දැන් මෙතනත් ඉන්නවා අපිට එකතුණු අපේ අරණමන්තුමා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොදු පෙරමුණේ අනිත් බලවේගවල මන්ත්‍රීවරු. හැබැයි ඔබතුමාලගේ ගමේ තව විශාල පිරිසක් ඉන්නවා. ඔබතුමාලා ඒගොල්ලන්ට කතා කරොත් ඔබතුමාලත් එක්ක එකතු වෙයි. ඒගොල්ලෝ බලන් ඉන්නවා අපිටත් ආරාධනා කරයිද, අපිටත් එන්න කියයිද, අපිත් එක්කත් මේ දේශපාලන ගමනට අපිවත් සම්බන්ධ කරගනීද කියලා. හැබැයි ඔබතුමාලා ආරාධනා කරලා කතා කරලා ඒගොල්ලෝ ඒකරාශී කරගත්තේ නැත්නම් ඒගොල්ලෝ ඔබතුමාලට නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමාලාකට එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඕන කෙනෙකුට තියෙනවා ගෞරවය. අද කොහොට්ටුවල ඡන්ද දුන්නු අති බහුතරයකට ඡන්ද දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා ඔබතුමාලා උඩඟු වෙන්න එපා. ඔබතුමාලා ආඩම්බර වෙන්න එපා. ඒ සියලුම ගමේ ඉන්න පොදු ජන පෙරමුණට එහෙම නැත්නම් කොහොට්ටුවට ඡන්ද දුන්නු අයට කතා කරන්න. ආරාධනා කරන්න. සුහද වෙන්න. ඒ අය බලන්න ඔබතුමාලට හොඳ ප්‍රතිචාර දක්වන. ඒ පාලම ඔබතුමාලයි හදන්න ඕනේ. ඒගොල්ලෝ ඉන්නේ ඒ ගොඩේ. ඕගොල්ලෝ අත වනනකන් ඒගොල්ලෝ බලන් ඉන්නවා. ඒ ගොඩට හදන්න පාලමක්, පාරුවක් වෙන්න, අඩිතාලමක් වෙන්න. එතකොට තමයි ඒගොල්ලෝ ඔබතුමාලත් එක්ක ඒක රාශි වෙන්නේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රධානම ඉලක්කය. මෙතන ඉන්න අපේ නායකින්ගෙන් වෙන්න ඕන කාර්යභාරය. ඒ කාර්යභාරය හරියට ඉෂ්ට වුණොත් අපිට තව විශාල චන්ද්‍ර ප්‍රමාණයක් මේ ඉදිරි සති 6ක කාලෙදී වර්ධනය කරගන්න පුළුවන්. ඒ වර්ධනය කර ගැනීම හරහා ඊළඟට අපිට තවත් විශාල වාසීන් ගණනාවක් එනවා. මොකද අපි මේ ජයග්‍රහණයෙන් ඉතාම කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තු විසුරුව. ඒ පාර්ලිමේන්තු විසුරුවල අපිට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න ඕන, පාර්ලිමේන්තු බලය ලබා ගන්න ඕන. දැන් ඔය බොරුවට කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණ ගන්න ඡන්ද ප්‍රමාණය භාගයක් ගන්න හම්බෙන්නේ නැහැ පාර්ලිමේන්තු මැතිවරණයට. ගන්නේ වගේ භාගයක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒකක් තමයි මේ ජනාධිපතිවරුන්ගේ ඒගොල්ලන්ගේ හුළං බැහැලා යනවා. දෙවෙනි කාරණේ තමයි පාර්ලිමේන්තු මැතිවරණයක් ආපුවාම මේ දඹදෙණි ආසනෙන් වෙන්න පුළුවන්, බිංගිරි ආසනෙන් වෙන්න පුළුවන්, ගල්ගමුවෙන් වෙන්න පුළුවන්, නිකෝරටියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීල් හම්බන්තොට දිස්ත්‍රික්කෙ වෙන්න පුළුවන්, ගාල්ලේ මාතරෙන් වෙන්න පුළුවන්. දාන්න ආසන සංවිධායකවරු නැහැ. එහෙම නායකයෝ නැහැ. එහෙම පිරිසක් නැහැ. එහෙම ටීම් එකක් නැහැ. ඒ නිසා ජනතා මිතුරුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී, පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ගන්න ඡන්දවලින් 125ක්වත් ගන්න බෑ. එදාට ජනතා මිතුරුනේ අවසානය සටහන් වෙනවා. ඒක ස්ථිරයි. ඒ නිසා අපි අපේ නායකයෝ විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ යවා ගන්න. දැන් අපිට දඹදෙණියට දාන්න පුළුවන් ඕනද දක්ෂේ? දඹදෙණි ආසනේ ඉතාම කෙටි කාලයක් වාරුද්දක් වගේ ඇති කෙටි කාලයක් ඇතුළත ඔබතුමාලා සේරම ඒකරාශී කරලා මේ ආසනය අද හොඳට සංවිධානය කරලා තියෙනවා. ඒ වගේම දඹදෙණි ආසනේ සංවිධායකතුමා කටුකම්පල ආසනේ උරුමයත් එක්ක ඊට විපක්ෂ නායකවරයා විදිහට එතන ඡන්ද මල්ලම ඔබතුමාලාට තියෙනවා. ඊළඟට මම මිත්‍රයෙක් විදිහට මම බිංගිරි ආසනේ මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. ඒ නිසා කිසි සැකයක් තියාගන්න එපා. එළබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී පළවෙනි 5 දෙනා අතරට නිලන්ත හේරත් මහත්තයා පත් වෙන එක කාටවත් වළක්වන්න බෑ. දැන් කට්ටිය බය වෙලා ඉන්නව නේද? අමාරු බය වෙලා ඉන්නවා. එක එක කතා හදනවා, එක එක දේවල් කියනවා.
නිසා බය වෙන්න එපා. දැන් අපිත් එක්ක විශාල පිරිසක් එකතු වෙලා තියෙනවා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කේ තමයි වැඩියෙන්ම පක්ෂයට එකතු වෙලා තියෙන්නේ. දැන් අපේ මන්ත්‍රීවරු හතර හිටියේ. දැන් අපිට එකතු වුණා ජයරත්න හේරත් මහත්තයා. එතකොට පහයි. ඊළඟට එකතු වුණා චරිත හේරත් මහත්තයා. එතකොට හයයි. ඊළඟට එකතු වුණා රත්නසේකර මහත්තයා. එතකොට හතයි. ඊයේ පෙරදා එකතු වුණා දයාසිරි දයාසේකර මහත්තයා. එතකොට අටයි. එතකොට පාර්ලිමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු 15යි. 15 දැන් 8ක්. ඒ කියන්නේ බහුතරය සමග ජන බලවේගයත් එක්ක තමයි කුරුණෑගල දිස්ත්‍රික්කේ ඉන්නේ. සමග ජන බලවේගයත් එක්ක. ඒගොල්ලොත් යම් යම් චන්ද්‍ර ප්‍රමාණයක් අරන් එනවා. හැබැයි කොච්චර චන්ද්‍රන් ආවත් අපි අපේ ටීම් එක අපේ කණ්ඩායම ශක්තිමත් කරගෙන ඉස්සරහට යනවා. ඒ ගැන සැකයක් ඉදන් දෙපා නිසා නිලන්ත හේරත් මහත්මයා ඉරහඳ වගේ විශ්වාසයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා තමයි එළඹෙන මාස කීපය ඇතුළත අපි පත් කරන්න කියන එක මතක් කරන්න කැමතියි. මොකද අඩුම ගානේ කුරුණෑගල දිස්ත්‍රික්කෙන් දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ගිය සැරේ 11ක් ගත්ත පොට්ටුව සමග ජන බලවේගය මේ ජනාධිපතිවරණය දිනුවට පස්සේ පවත්වන මැතිවරණයේදී ඒ ගන්න චන්ද ප්‍රමාණයත් එක්ක පාර්ලිමේන්තුවට 12 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් යවනවා. ඒකට අපි සියලු දෙනාම ශක්තිය නායකත්වය දෙනවා කියන එකත් මතක් කරන්න ඕන. ඒ නිසා අපි ඉන්නේ ජයග්‍රහණයේ අභියසෙ. ජයග්‍රහණයේ අභියසෙදී අපි කම්මැලි වෙලා බෑ. අර හාවගේ ඉබ්බගේ රේස් එක මතකනේ. ඒ නිසා හාවගේ ඉබ්බගේ රේස් එක මතක තියාගන්න. ඔය සමහරලාට YouTube එකේ පෙන්නනවා සමහරු දිනුම් කණුව පෙනිපෙනී ජය සමරනවා. දිනුම් කණුව පෙනිපෙනී ජය සමරනවා පිටිපස්සෙන් එකෙක් කඩාගෙන ගිහිල්ලා ඉස්සර කරනවා. අන්තිමට බලවට කෙලවිලා. ඒ නිසා දිනුම් කණුව පෙනිපෙනී ජය සමරන්න ලෑස්ති වෙන්න එපා. දිනුම් කණුව සැප්තැම්බර් 21 වෙනිදාට අවසන් කරලා එදිනම තහවුරු කරලා මේ නාරම්බර නගරයට ඇවිල්ලා කිරිබත් කන්න ලෑස්ති වෙන්න කියන එක මම මතක් කරන්න කැමතියි. ඒ නිසා මම මේකට දීර්ඝව කතා කරන්නේ නැහැ. අපේ කර්නල් රත්නප්‍රිය බන්ධුමැතිතුමා ද පක්ෂයේ දේශනය අපේ වැඩ පිළිවෙල වෙනවා දවතුමාලා දැනුවත් කරන්න සූදානමින් ඉන්නවා.